ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාව වඩන අයෙකුගේ මනස විකෘති භාවයට පත් වෙන්න පුළුවන්ද? ඔව්, මෙහෙමයි. භාවනාව තුළින් නොනා කෙනෙකුට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන් ලබන්න පුළුවන් වගේම භාවනාව තුළින් කෙනෙකුට මානසික රෝගියෙක් කරන්නත් පුළුවන්. මොකද භාවනාව තුළින් මානසික රෝගීන් උන අප්‍රමාණ පිරිස ඉන්නවා. ඒ නිසා භාවනාව කරද්දී බුදුරජාණන් ඒකයි කියන්නේ, කල්යාණ මිත්‍ර ආශ්‍රයක් Taman සකස් කරගන්න ඕනේ. විතර Tamanට කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැහැ කියලා කියන්න බෑ. සමාජයේ අප්‍රමාණ කල්යාණ මිත්‍රාශ්‍රයන් තියෙනවා. දොරේ කල්යාණ මිත්‍රාශ්‍රයන් ලැබමින් බුදුරජාණන් වහන්සේ භාවනාවට අදාළව දේශනා කළ වූ සූත්‍රයන් තියෙනවා. ඔය සතර සරිපට්ඨාන සූත්‍රය, සබ්භාවසෝ සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, කායගතාක් සති සූත්‍රය, මේ වගේ මේ භාවනාවට අදාළ සූත්‍රයන් පරිහරණය කරලා මේ මාර්ගය තුල අරන් යනවා. ඒතර අපිට තේරෙනවා නම් නිකන් හරි අපි ධර්ම මාර්ගයෙන් බැහැරට යනවායි කියන කාරණේ දෙන ඕන අනිවාර්යයෙන්ම අපි දක්ෂ ගුරුවරයෙක්ගේ ඇසුර එතෙන්දී ලබන්න වෙනවා. එහෙම නැත්නම් නිරතුරුවම නොවන භාවනාව අපිව මානසික රෝගියෙක් බවට පත් කරන්න පුළුවන්.